හෝම් කුකරි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙනාවේ සව් වලින් හදාගන්න පුළුවන් රසවත් අතුරුපසක්. ඉතින් මේ අතුරුපස අඩු වියදමින් gedara තියෙන දේවල් වලින් ඔයාලට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවාද අවශ්‍ය වෙන්නේ කොහොමද හදාගන්නේ කියලා. දැන් මම මෙතන සව් ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. ඉතින් මම සව් ටික දෙපාරක් විතර සෝදගෙන තමයි අරගෙන තියෙන්නේ. දැන් මම මේ සව් වලට වතුර මිලිලීටර් 500ක් එකතු කරගෙන විනාඩි 10ක් විතර පිඟින්න තියෙනවා. ඊළඟට මම කැරමල් එක හදාගන්න යන්නේ. ඉතින් මේ අතුරු පස හදාගන්න අපිට සීනි ග්‍රෑම් 100ක් අවශ්‍ය වෙනවා. ඉතින් මම සීනි වලින් මේසැහැඳි 4ක් pan එකට එකතු කරගන්නවා. දැන් මම ලිප ඔන් කරගෙන ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන සීනි ටික කැරමල් කරගන්නවා. දැන් සීනි ටික මේ විදියට කැරමල් වුණාට පස්සේ මම මේකට උණු වතුර කෝප්ප කාලක් එකතු කරගන්නවා. උණු වතුර එකතු කරගන්නකොට පරිස්සමින් එකතු කරගන්න, ඇඟට විසිවෙන්න පුළුවන්. දැන් මම මේකටම ඉතුරු සීනි ටිකත් එකතු කරගන්නවා. දැන් හොඳට සීනි පැණියක බුබුලු දාලා නටනකම් මම විනාඩි 2ක් විතර ලිපේ තියාගන්නවා. දැන් මම ලිප ඕෆ් කරගෙන සීනි පැණි ටික නිවෙන්න තියෙනවා. දැන් පෙඟෙන්න තිබ්බ සව් වැට ටික මම භාජනයකට එකතු කරගන්නවා. ඒකට මම ලුණු ටික තලාගත්ත එනසාල් 5ක් විතර එකතු කරගන්නවා. පොඩි කුරුඳු කෑලි 2-3. දැන් මම ලිප ඔන් කරගෙන සව් ටික තඹ ගන්නවා. ඉතින් ඔයාලා සව් වැට ටික විනිවිද පෙනෙන පරිදි තඹ ගන්න. ඒ වගේම සව් වැටවල සුදු පාට නැති වෙනකන් තඹ ගන්න. එහෙමයි කියලා ඔයාලා සව් වැට ටික බෙරි වෙනකන් තඹ ගන්න එපා. කැරමල් කරගත්ත සීනි ටිකත් මම මේ වෙලාවෙදිම එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේ අතුරුපස සම්පූර්ණයෙන්ම පොල් කිරි වලින්ම හදාගන්නත් පුළුවන්. දැන් සව් වැට ටික තැඹුණාට පස්සේ මම මේකට උකු පොල් කිරි මිලිලීටර් 250ක් එකතු කරගන්නවා. වියලි මිදි ටිකක්, පොඩියට කපාගත්ත රටි ඉදි ටිකක්, ඒ වගේම කජු ටිකකුත් එකතු කරගන්නවා. දැන් ඔයාලා සව් ටික හොඳට උකු වෙනකන් දිගටම හැඳිගා ගන්න, නැත්නම් අඩියට අල්ලන්න පුළුවන්. දැන් හැඳින් ගත්තාම සව් මිශ්‍රණය මේ විදියට කැඩි කැඩි වැටෙනවා නම් ඒක තමයි හරි පදම. දැන් මම මේ අතුරුපස දාගන්න අරගෙන තියෙන්නේ අඟල් 6ක රවුම් කේක් ට්‍රේ එකක්. දැන් මම මේකේ බටර් ටිකක් ගාලා ට්‍රේ එක ලෑස්ති කරගන්නවා. දැන් මිශ්‍රණය දාගන්න කලින් මම ට්‍රේ එකට වියලි මිදි ටිකක්, පොඩියට කපාගත්ත කජු ටිකක් එකතු කරගන්නවා. දැන් පියනකින් හරි පොයිල් පේපර් එකකින් හරි පුඩින් එක කවර් කරගන්න. දැන් මම මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ පහළ කොටසේ පැය 2ක් විතර තියාගන්නවා. දැන් මේ විදියට අතින් අල්ලලා බැලුවහම පුඩින් එක හොඳට සෙට් වෙලා තියෙනවා.
දැන් මම කෑලි කපා ගන්නවා. ඉතින් ඔයාලට මේ පුඩින් එක 10 දිනකට විතර සර්ව් කරන්න පුළුවන්. ඒ වගේම සීනි පැණි, පොල් පැණි එකතු කරගෙන ඔයාලට කන්නත් පුළුවන්. එතකොට තවත් රසයි. ඒ වගේම මේ පුඩින් එක හදා ගන්න ඔයාලට අමතර දේවල් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙදර තියෙන දේවල් වලින්ම ඔයාලට හරිම ලේසියෙන් අඩු වියදමින් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න. නැවතත් මේ වගේම රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.